සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ෂානි CID එකට රන්චන් කේ කිසිඳු හඬපටයක් සභාගත කර නැහැ නියෝජ්‍ය කතානායක කියයි දී කිලෝග්‍රෑමයකට රුපියල් 50ක අවම සහතික මිලක්. පසුගිය කාලේ රාජ්‍ය මාධ්‍ය අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කළ යුතුයි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල තිබිච්ච මේ සිදුවනා වූ මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳවත් වහාම සොයා බලන්නේ කියලා. කොරෝනාකින් චීනයේ ප්‍රවාහනයටත් බාධා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වැඩතහනමට ලක්ව සිටින ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ ස්විස් ස්ථානාපති කාර්යාල දේශීය සේවිකා ගානියා බැරිස්ස සමග දුරකථන සම්බන්දතාව පැවැත්වූ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. සුදු පැහැති වාහනයකින් තමා පැහැරගත් බව පවසමින් රජය අපහසුතාවයට පත් කිරීමට අසත්‍ය ප්‍රචාර කළ බවට ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය සේවිකා ගානියා පැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර ගානියා බැනිස්ටර් සමග එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි ශානි අබේසේකර දුරකථන සම්බන්දතා පවත්වා ඇති බවයි. කිසිවෙකුටත් නොදන්වා සිය පවුල පිටින්ම හදිසියේම ස්විස්තර්ලන්තයට පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමගද ඇය දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවද අධිකරණයේ හමුවේ හෙළි වුණා. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ ශානි අබේසේකරට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. රන්ජන් රාමනායක මහතාගේ හඬපට කිසිවක් සභාගත කර නැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු අසංක රත්නායකගේ. අද උදෑසන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූයේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රථමයෙන් කතානායකවරයාගේ නිවේදනය ඉදිරිපත් කරමින් ඒ මහතා සඳහන් කළේ ඊයේ දිනේ රන්ජන් රාමනායක මහතා හඬපට 15,000 පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන් බවට මාධ්‍යමගෙන් ප්‍රචාර වුවත් එවන් කිසිදු හඬපටයක් මහලේකම්වරයාට බාර දී නැති බවත් සභාගත කර නොමැති බවත්ය. මේ අතර මහජන ආරක්ෂක ආඥා පන්නත යටතේ බලතල ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ නිවේදනයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කළා. තවද අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ පිටව ගොස් තිබෙනවා. අද දිනේ ප්‍රධාන කටයුතු වශයෙන් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පන්නතයේ නියමයන් කීපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නා මම අසංක රත්නායක පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ඔහුගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළ කටහඬ පරීක්ෂණයක් සඳහායි. රන්ජන් රාමනායක මහතා සමාජයේ විවිධ පුද්ගලයන් සමග පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ පටිගත කළ හඬපට සහ එහි අඩංගු කරුණු මහත් ආන්දෝලනයක් සිදු කළා. එම ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් හෙළි වූ කරුණු මත ඔහු මෙවන් විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ. අදාළ හඬපටවල ඇති හඬ රන්ජන් රාමනායක මහතාගේමද යන්න පිළිබඳ හඬ පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. රජයේ රස පරීක්ෂක වෙත අදාළ හඬපට මෙන්ම රන්ජන් රාමනායක මහතාද යොමු කර එම පරීක්ෂණ සිදු කරන ලෙසයි නියෝග කෙරුණේ. ඒ අනුවයි රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ. මහකන්නේ වී මිලදී ගැනීමේදී වී කිලෝවක් සඳහා රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන දිසාපතිවරුන් සහ වී අලෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙනවා. මේ
වැඩපිළිවෙල තුල ප්‍රමිතියෙන් යුත් වීකිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් රජයේ මෙවර ලබා දෙනවා. තෙතමනිය සහිත වීකිලෝවක් රුපියල් 45කට මේ වැඩසටහන ඇති කළා තියෙනවා. සාල් මිලක් කිසිලෙසකින්වත් පාලන මිල 98 නම් 98ට වඩා සත්‍යයක්වත් ඉහළ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා රජය විශාල වශයෙන් මැදිහත් වෙනවා. සිංහල දෙමළ අවුරුදු කාලයේ වන විට 90 දක්වා පාත වැටේ කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා. මේ රජය සාල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා සිටීම නිසා අපිට පහුගිය කාලය තුලදී ඉතිරි කරගන්න පුළුවන්කම ලැබුණා ඩොලර් මිලියන 100ක පමණ ප්‍රමාණය. විපක්ෂයේ දිගින් දිගටම හාල් රටින් ගෙන්නන්න අවශ්‍ය උද්ඝෝෂණේ මාධ්‍ය හරහා දිගටම කළා. අපි ඉවසිලිවන්ත රජයක් ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපි කාටත් නෙමේ රටේ සමස්ත ලාංකීය ජනතාවට. ස්වාධීන රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල පසුගිය වසර 4 හමාර තුළ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් පත් කළ යුතු බව නව සිංහල රාවේ සංවිධානයේ පවසනවා. කළුතර පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල තිබිච්ච ස්ථීර තැන්පතු පහුගිය අවුරුදු 4 හමාර කාල පරිච්ඡේදය තුළ දැවැන්ත මුල් අක්‍රමිකතාවයක් සිදුවල ඒ ස්ථීර තැන්පතු විනාශ කරලා දාලා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ස්ථීර තැන්පතු 125,000 තිබිලා තිබෙනවා. ඒ අවුරුදු 4 හමාර කාල පරිච්ඡේදය තුළ එය 108,000 දක්වා අඩුවෙලා තිබෙනවා. එතකොට ඒ මුදල් වලට මුනේ මොකද්ද කියලා වහම පරීක්ෂණයක් කරන්න නම් ජාතික රූපවාහිනියේ එවන් තත්ත්වයක් උදා වෙලා තිබෙනවා කියලා අපිට තොරතුරු වාර්තා බිමින් පවතිනවා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල තිබිච්ච මේ සිදුවන වූ මූල්‍යාක්‍රමිකතාවයන් පිළිබඳවත් වහම සොයා බලන්නේ කියලා අලුතෙන් පත්වෙච්ච සභාපතිවරුන්ටත් යෝජනා කරනවා සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන්න. එහෙම නැත්නම් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ කියලා මහබැංකු වැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. මහබැංකු මහදවාලේ මංකොල්ල කාපු මහදවැන්ත මූල්‍ය වංචාව පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ රනිල් වික්‍රමසිංහ කියන එක ඉතාම පැහැදිලි. මොකද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මුදල් අමාත්‍යාංශ යටතේ තිබිච්ච මහ බැංකුව අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිවරයාගෙන් ගලවාගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යටතට පත් කරගත්. දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට පමණයි. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනකම් ඉන්නට අවශ්‍යම නැහැ. මේක පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන්න. ඒ චූදිතයන් වහාම අත්අඩංගුවට අරගෙන රටට ඒක ඇත්ත තත්ත්වෙ හෙළිදරව් කරන්නයි කියලා අපි වත්මන් රජයට අපි යෝජනා කරනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙන්ම ඩිපෝවල ඇති ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි මේ වන විටත් ලැබී තිබෙනවා. ඒවා විමර්ශනය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතායි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. ගැටළු විමර්ශනයෙන් පසු සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සැපයුම් තිලකරත්න බණ්ඩා මහතායි. ගලෙන් බිඳුනු වැව පණිකාර බලුව විජය මහාවිද්‍යාලයේ විජය අභිමන් නැනපහන් දල්ලුම අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය අද සිට පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප ප්‍රාදේශීය වාර්තාකරු සිඩ්නි රුවන් උබේපාල. පඩිකාර මණ්ඩුව විජය මහාවිද්‍යාලයේ 66 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන නැනපහන් දල්ලමු අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය අද දින ආරම්භ කරනවා. අද දින සිට දින 4ක් පුරාවට මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. ගලෙන් බිඳුනු වැව පඩිකාර මළුව විජය මහාවිද්‍යාලයේ 66 වන සංවත්සරය වෙනුවෙනුයි අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කෙරෙන්නේ. එය අද සිට දින 4ක් පුරා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කෘෂිකර්ම සත්ව වෙළඳ අංශවලට අදාළව කුටි වැසක් මෙහි පිහිටුවා ඇති අතර පෞද්ගලික අංශයේද දායකත්වය මේ සඳහා ලැබී ඇති බවයි විදුහල්පති චම්පික ඉඳුරිල් මහතා ප්‍රකාශ කළේ. පසුගිය වසර 4 තුළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය නොසලකා හැරීම කලා ක්ෂේත්‍රයට සිදු වූ මහත් පාඩුවක් බව සම්මානිත මහාචාර්ය සුනිල් ආර්යරත්න මහතා පවසනවා. රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. සිංහල සිනමාවේ 73 වන සැමරුම් වෙනුවෙන් මහා කවි කාලිදාසයන්ගේ කුමාර සම්භව නැමැති වීර කාව්‍ය ඇසුරින් නිර්මාණය කරන නවතම සිංහල චිත්‍රපටය රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී රූගත කිරීම ආරම්භ කෙරුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
චිත්‍රපටයේ රූගත කිරීමට පෙර සිංහල සිනමාවේ 73 වන සැමරුම් වෙනුවෙන් පහන්සිලු දැල්වීමක් තිස්සිත කෙරුණා. අනතුරුව අදහස් දක්වූ සුනිල් ආරිරත් මහතා කියා සිටියේ නිර්මාණ රැසක් බිහි කිරීමට දායක වූ රන්මිහිතන්න යලි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි. මගේ චිත්‍රපට රාශියක් රූගත කළේ මේ රන්මිහිතන්න. මම හිතනවා මේක සිංහල සිනමාවට ලැබුණු දායාදයක් කියලා. මම ගතව කාලය තුළම දැක්කේ අතර දමා තිබුණු තත්වයක්. ඒ කියන්නේ මේක ගරා වැටලා විශාල ජනකායක් නැරඹීමට එනවා මේ සිනමා ගම්මානය. නමුත් ඒ නරඹන්නට තිබිච්ච සියලු දේ මේ වෙනකොට කඩා වැටලා තියෙනවා. මම හිතනවා මේ නව රජ යටතේ මේ සිනමා ගම්මානය තාම කෙටි කාලයක් තුළ ශීඝ්‍ර දියුණුවක් ලබයි කියලා. Kuwaiti rekiya sadaha gos vivida peedawanta lakku kaanthawan 43 deneku ada aliyuma divenata paminiya. Kuwait rajye rekiya sadaha gos wetup nolabima athulu vivida hiriherawalata lakwima hetuwen mema pirisa wasaraka pamana kalayak rendi sita tiwenne Kuwaiti Sri Lanka thanapathi karyalaye. Meratata paminimata nohakiwa metek kalak rendi siti mema pirisa genwa ganimata Sri Lanka videsha sewa niyukti karyanshi medihat thuna. Me anuwai mema 42 denakin yukta kandayama divenata paminiye. ඔවුන්ට සිය නිවෙස් වෙත යාමට බස් ගාස්තු ඇතුළු වියදම් ලබා දීමටද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගත්තා. අපිට කියපු වැඩිය ලැබුණේ ඒජන්සියෙන් දාන ගෙවල් හොඳ නෑ. තානාපති කාර්යාලයේ හොඳයි අපේ ප්‍රශ්න විසඳලා අපි ලංකාවට එන්න සැලැස්සුවා. කරදර වුණා ගැහුවා කැම බීම නෑ නිදා ගන්න තැනක් නෑ. එම්බසියට ගියා එම්බසි මාර්ගෙන් තමයි අපි ලංකාවට ආවේ. ඉතින් ගොඩක් ආදුන පීඩන වලට අපි ලක් වුණා. මේ කරදරයි සල්ලි නෑ අතේ පඩි දුන්නේ නෑ මට. කුඹුරු සීසෑමේ කටයුතු සඳහා යොදා ගන්නා ට්‍රැක්ටරය නියරේ සිට ක්‍රියාත්මක කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට පාසල් සිසුවෙකු සමත්ව තිබෙනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ දිවුලන් කඩවල ජාතික පාසලේ ඉගෙනුම ලබන සචින්ත මදුෂාන් සිසුවයි දුරස්ථ පාලකයක් මගින් ට්‍රැක්ටරය ක්‍රියාත්මක කිරීමේ උපකරණය නිර්මාණය කර තිබෙන්නේ. කෘෂි කර්මාන්තයට තරුණ ප්‍රජාව එක්කර ගැනීමේ අරමුණ ඇතිව මෙය නිර්මාණය කළ බවයි සචින්ත පවසන්නේ. මට මේක හදන්න හිතුනේ දැන් ගොඩක් තරුණ පරපුර කුඹුරු වැඩවලින් ඈත් වෙලා තියෙනවා. මොකද මඩගාගෙන එහෙම කැමති නැති නිසා මේකෙන් පුළුවන් නියර ඉඳන් ට්‍රැක්ටරේ කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම ඩීසල් පිරිවැය අඩුයි. මේකට මම එක දාගෙන තියෙන්නේ වාහනවල අයින් කරන වයිපර් මොටර්. මේක සාමාන්‍යයෙන් මට නිෂ්පාදනය කළා ඉවර වෙන්න රුපියල් 35000ක් 40000ක් විතර ගියා. මෙවැනි දිරිය දරුවන්ට ශක්තිය ලබා දී යුතු බව අප සැමගේ අපේක්ෂාවයි. ඉතින් දැන් අද තියෙන නවීන තාක්ෂණයත් එක්ක මේක ගොඩක් හොඳයි. මේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තියෙනවා නම් මේක තවදුරටත් දියුණු කරලා හොඳ මට්ටමකට ගෙන යන්න පුළුවන් උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වයසෙ ගිය කට්ටිය දහන්න බෑනේ. ඒකින්ද දැන් සත්තුන්ගෙන් කර්මෙන් ප්‍රවේදන් වෙන්න ලොකු හයියක් මේක. මේ කොහොම හරි වැඩි දියුණු කරගන්න අත්දැකුවක් දුන්නොත් නම් ලොකු දෙයක් කියලා සාධ කරනවා. දැන් ප්‍රවෘත්ති කීපයක් ලොහුනේ. අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝමස්වාමින් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධාන කළ ලේ දන් දීමේ පින්කමක් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැතුණා. ඒ සංවිධාන කිරුණේ 16 වන වරටයි. මීට සමගාමීව වෛද්‍ය සායනයක් සහ පාසල් ළමයින් සඳහා උපකරණ ප්‍රදානයක්ද සිදු කෙරුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත ආධාර ලබා දීම සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමයේ මගින් සිදු කෙරුණා. වවුනියාව මැදවච්චිය කැපිතිගොල්ලෑව බොගසව පදවියන් ප්‍රදේශවල ජනතාව වෙනුවෙනුයි මෙම ආධාර පිරිනැමුණේ. මහකරුණා බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පූජ්‍ය කරදිටියන ගුණරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත පැවති මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මාත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුණා. ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති 46 වන මිස් ග්ලෝබල් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍යමක් කොළඹදී පැවැතුණා. ලෝකයේ රටවල් 60ක් නියෝජනය කරමින් 90 දිනකට වැඩි පිරිසක් තරගාවලියට සහභාගී වීමට නියමිතයි. ලබන මාස 15 වනදා ආරම්භ වන තරගාවලියේ සමාප්ති උත්සවය 25 වනදා නිලුම්පොකුණු රගාලේදී පැවැත්වෙනවා. වේරහැර කරදියාන කසල කන්ද පිහිටි කොටසේ අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් හිටියේ. වේරහැර කරදියාන කසල කන්ද පිහිටි ප්‍රදේශයේ අද උදෑසන 7ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව වහාම මොරටුව ගිනි නිවන ඒකකයේ දැනුවත් කිරීමටද පීවර කරනවා. ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න නිවා දැමීමටයි කටයුතු කෙරුණේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.
නීති විරෝධීව මෙරටට රැකින කිලෝ 5කට වැඩි බරින් යුක්ත රන් භාණ්ඩ තොගයක් ගුවන්තොටුපළින් පිටතට රැකින යාමට උත්සාහ දැරීමේදී ඒවා සුවා ගැනීමට කටුනායක පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශය කටයුතු කළා. සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන්මාල, මොදු, කරාබු, අත්පලඳන ඇතුළු රන් භාණ්ඩ රැසක් මෙහි තිබූ අතර ඒවායේහි වටිනාකම තක්සේරු කිරීම සඳහා රේගුව වෙත බාර දී තිබෙනවා. ITN දෙවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. සුබ දවසක්. www.itnnews.lk